අතට ජාත්‍යන්තර මූල්‍යාර මුදල විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට මේ වගේ අර්බුදවලට මුහුණ දීලා සමහර රටවල් ඒ අර්බුදවලින් මිදෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා සමහර රටවල් වලට එහෙම තත්ත්වයක් ඇති කරගන්න තාම අපහසු වෙලා තියෙනවා හැබැයි කඩාවැටිච්ච රටවල් වලින් නැවත නැගී සිටීමක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාත් රජයත් අරගෙන ගියපු වැඩසටහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍යාර මුදල ලෝක බැංකුව විතරක් නෙවෙයි මේ මූල්‍ය සහයෝගය ලබා දෙන සියලු ආයතන සහ අනිකුත් ද්විපාර්ශ්වික රටවල් ඒ කැපවීම අගය කිරීමකට ලක් වෙලා තියෙනවා. අපි අලුත් ආර්ථිකයක් වෙත ගමන් කිරීම සහ පැරණි ක්‍රමවේදවලින් බැහැර වෙලා දියුණු වෙච්ච රටවල් ගෙන යන අලුත් ප්‍රතිපත්ති වලට ගමන් කිරීම අවශ්‍යයි. මේ සාර්වආර්ථික ප්‍රසංස්කරණ වැඩපිළිවෙල තමයි අද මේ තත්ත්වයට රට ගෙනල්ලා තියෙන්නේ. මේ ලබාගත් සාවරත්වයෙන් සතුටු වෙලා දේශපාලනික අවශ්‍යතා මත අපි නැවත මේ ප්‍රතිපත්ති ආපසු හැරවීමක් කරොත් අපි 2022 ගමන් කිරීමට ගත වෙන කාලය ඉතාම සුළු සති ප්‍රමාණයක් යන්නේ.